විශේෂයෙන්ම අද ඇමතුමා ආරම්භ කරපු කාරණාවට තව එක කොටසක් මං හිතුවා එකතු කරන්න ඕනි කියලා. ඒ තමයි මේ ඇමරිකාව සමග එකතු කරලා තියෙන ගිවිසුම්. අපි මීට පෙර ඉදිරිපත් කර ආණ්ඩුවට විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 565ක් ලංකාවේත් මියන්මාරේත් නයිජීරියාවේත් යහපාලනය ස්ථාපිත කිරීම සඳහා වියදම් කළා තියෙනවා කියන කාරණාව. දැන් මේ ගැන අපි දිගින් දිගටම ප්‍රශ්න කිරීම සිදු කරා මේ ගිවිසුම් වලට අමතරව. දිගින් දිගටම ප්‍රශ්න කිරීම සිදු කරා, ඒ වගේම අපි රජයෙන් ඉල්ලීමක් කරා යහපාලනය ස්ථාපිත කරන්න මේ ලැබිච්ච ඩොලර් මිලියන 565ක මුදල මේ රටවල් තුනේ අපේ රටේ මොන පදනම මතද වියදම් කරේ කියන කාරණාව රටට හෙළිදරව් කරන්න කියලා. හැබැයි ඒ හෙළිදරව්ව කරන්න ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා වගේම මේ රජය බිහි කරන්න ඉදිරිපත් වෙච්ච රාජ්‍ය නොමන සංවිධාන පවා මේ වෙනකන් අපොහොසත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ මුදල වියදම් කළා දැන් අවුරුදු 5කට ආසන්න කාලයක් වෙනවා. එවැනි අවස්ථාවක තවත් ඇමරිකාව සමග ගිවිසුම් ගත වීම, ඒ ගිවිසුම් ගත වීමේදී ලංකාවට කොයිතරම් දුරට සාධාරණයක් වෙනවද කියන කාරණාව සංගවා තබලා සම්පූර්ණ අපේ රටට අසාධාරණ ආකාරයට මේ ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් සැකය තවදුරටත් රටේ ජනතාවගේ වැඩි කිරීම කරද්දී අර ඩොලර් මිලියන 565 පිළිබඳවත් අවධාරණය කළොත් හොඳයි කියන කාරණාව අපි නැවත රජයට මතක් කරනවා.